විශේෂම කාරණාවක් සඳහන් වෙනවා මේ ඉදප්පච්චේතා මූල ධර්මය අවබෝධ කර ගැනීම නැත්නම් මේ පටිච්චසමුප්පාදය මේ මොහොත තුල ක්‍රියාත්මක වෙන යථාර්ථය මොකක්ද කියන කාරණාව අවබෝධ කරගන්නට අපි විවෘත විය යුතුයි ඒ විවෘතභාවයම තමයි මම හිතන්නේ අපි අප තුලින් කරන පරේක්ෂණයක් බවට පත් විය යුතුයි එතකොට ස්වාමින් වහන්සේ නැවත නැවත සඳහන් කාරණාවක් තමයි බොහොම වටිනා කාරණාවක් මේ කියන කාරණාවන් තමන්ගේ පැත්තෙන් බලන්න මේක බාහිර පැත්තෙන් විමර්ශනය කරන්න යන්න එපා ගොඩ ප්‍රශ්නය ගොඩ නැගෙන්න ප්‍රශ්නය මොකද්ද ප්‍රශ්නය ගොඩ නැගෙන්න කවුද මේ තමන්ගේ පැත්තේ වෙන ක්‍රියාවලිය සහ මේ ආයතන 12 යථා ස්වභාවය තමා තුලින් අවබෝධ කරගන්න කියන කාරණාව මම හිතන්නේ කෙනෙක්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය වඩා ගන්න ප්‍රඥාව කියන කාරණාව මුදුන්පත් කරගන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි සාකච්ඡාව ධර්ම සාකච්ඡාව සාකච්ඡාය භික්කවේ පඤ්ඤා වේදි තබ්බා කියන බුද්ධ වචනයට අනුව මේ ප්‍රඥාව මුදුන්පත් කරගන්නට අපි මේ සාකච්ඡා මාලාව සිද්ධ කරගෙන යන්නේ ඒ සාකච්ඡා මාලාවේ මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක තව එක ප්‍රශ්නයකට අපිට ඉදිරිපත් වෙන්න පුළුවන් මේ අපිට ඉදිරිපත් වෙන සියලු ප්‍රශ්නයන් අපි ඉදිරිපත් කරනවා ඒකට හේතුව ඒ අවස්ථාවට අදාළව ඒ ඉඳ තියෙන විදිහට සියල්ල මායාවක් නම් අපට නිවනින් නැති ප්‍රයෝජනය කුමක්ද කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙ මොකද්ද අපි විග්‍රහ කරන්නේ ඒක මෙහෙම තෝරගන්න ඕනේ මේ මායාවේ ස්වභාවය අවබෝධ නොවු තැනක තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ මායාවද යථාර්ථයද? එතන යථාර්ථයක් තමයි. යථාර්ථයක් තියෙනවා. දැන් අපි අර හොල්මන් කතාව ගැන කිව්වන් පස්සේ දැන් හොල්මන පිළිබඳ යථා ස්වභාවය අවබෝධ නොවු කෙනෙකුට වැට ඉන්නේ තවදුරටත් බය වෙනවද නැද්ද? බය වෙනවා. ශබ්ද වලට බය වෙනවද නැද්ද? මේ කතාව එහෙමම යනවා නේද? එතකොට යාට තියෙන්නේ හොල්මන කියන මායාවද හොල්මන කියන යථාර්ථයද? කල්මකින යථාර්ථය ඒ වගේම තමයි දැන් අපිට මේ පවතින බව හරහා කෙනෙකුට මේක යථාර්ථයක් මේ සියල්ල යථාර්ථය අර රූපේ යථාර්ථය රූපේ දකින්න යථාර්ථය ශබ්දේ යථාර්ථය ඇසෙන්න යථාර්ථය දැනීමේ යථාර්ථය දැනෙන්නේ යථාර්ථය සිතීමේ යථාර්ථය සිතන්නේ යථාර්ථය අතීතේ යථාර්ථය අනාගතේ යථාර්ථය එතකොට යථාර්ථයක් තුල ඉන්න යථාර්ථය තුල පවතින ලෝකය සහ ඉන්න ස්වභාවය තුල ජාති උපදින කෙනෙක් හම්බ වෙනවා පවතින කෙනෙක් හම්බ වෙනවා මැරෙන කෙනෙක් හම්බ වෙනවා ලෙඩ වෙන කෙනෙක් හම්බ වෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියල්ල පවතිනවා එතකොට දැන් අපි ඒක තෝරගන්න ඕනේ ඒක තමයි අවිද්‍යාව ඇති කල්ලි සියල්ල ඇත එතකොට දැන් අර කෙනෙක් අර ගවේෂණය කරගෙන යනවා මේක පරීක්ෂණය කරගෙන යනවා ගවේෂණේ තමයි ඉස්සෙල්ලා ගවේෂණකින් තමයි පටන් ගන්න ගවේෂණේ ඊට පස්සේ පරීක්ෂණයක් බවට පත් වෙනවා පත් වෙනවා පත් වෙලා මේක එනකොට අපි අර හොල්මනේ යථා ස්වභාවය තෝරගත්තා වගේ මේ ආයතන ටිකේ යථා ස්වභාවයද ලෝකය සහ මම විඳින්න කියන තැනින් අපි ඉක්මවා ගිහිල්ලා අපි එතනින් ආයතන ටිකට ගැන අවබෝධ වෙනවා. එතකොට ආයතන ටිකේ යථා ස්වභාවය මෙහෙම අවබෝධ වෙලා යනකොට තවදුරටත් අවබෝධ වෙලා යනකොට අර හොල්මන ගැන ඔයාගෙන ගිහිල්ලා එයා ඒ හොල්මන ගැන තිබ්බ සංකල්පයෙන් නිදහස් වුණා වගේ නිදහස් වීමක්. ඒ විදිහට උපමාවෙන් එක තෝරගන්න ඕනේ. ඒ උපමාව හරහා තෝරගන්න ඕනේ. එතකොට සියල්ල මායාවක් කියන එක අවබෝධ අපිට නිකම් මේක ඔය එක දැනුමක් විදිහට දැනගෙන ඉන්න පුළුවන්. ඒකෙන් ඒ වුණාට දැන් ඔබට එදිනෙදා කරන කටයුතු වලදී ඒක දැනෙනවා නම් බරට දැනෙනවා නම් ඒ කියන්නේ තාම ඒක මායාවක් නෙමෙයි. එතකොට තවදුර මායාවක් නෙමෙයි. එතකොට කියන්නේ ඒ කාරණායට ප්‍රඥා ඉන්ද්‍රියෙන් ගෝචර වෙලා නැත්තම් ඒක එකක් නෙමෙයි. එතකොට දැන් එතකොට ඒක හරහා මේක අපි තෝරගන්න ඕනි එතකොට තමයි ප්‍රත්‍යක්ෂ නැහැ කියන කාරණේ. එතකොට ප්‍රත්‍යක්ෂ නැති හින්දා අපි තවදුරටත් මේක පරේක්ෂණය කළ යුතුයි. සිද්ධ කර යුතුයි. එතකොට දැන් අරක විදිහේ තෝරගන්න ඕනි මේ අවිද්‍යාව ඇති කල්ලි සියල්ලම තියෙනවා. අවිද්‍යාව දුරු වෙනකොට තමයි මේ අර මුලාවෙන් නිදහස් වෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ඕනි කාරණයක් තියෙනවා. සියල්ල මායාවක් කියන ප්‍රකාශය අපි ඔප්පු කරගන්න ගියොත් දැනුමේ ඔව් එතන මොකද්ද වෙන්නේ සියල්ල මායාවක් කියන ප්‍රකාශය යථාර්ථයක් වෙනවනේ ඒක ඇත්තක් බවට පත් ඒක ඇත්තක් වෙනකොට ආයි සියල්ලම ආයි සියල්ල ඇත්තක් බවට පත් එතකොට අර විදිහටම වෙනවා අර නිින්දෙන් ඇහැරවන්න හීනෙන් ඇහැරවන්න හීනෙන් වතුර එකක් ගහනවා වතුර එක ඇත්ත වෙනවා පස්සේ ගමන් මුළු හීනෙම ආයි නැවතත් ඇත්ත වෙනවා හරිද අන්න ඒ විදිහට තෝරගන්න ඕනේ ඉතින් අනිත් කාරණේ තමයි දැන් මම මේක ආපු වෙලාවේ මතක් වෙච්ච ඉඳන් කියන්න එතකොට දැන් එතකොට කවුද නිවන් දකින්න වගේ ප්‍රශ්නයක් එනවනේ ඔව් ඇත්තම ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් කවුද නිවන් දකින්නේ කියන ප්‍රශ්නෙට උත්තරේ ලැබීමම තමයි නිවන කියන්නේ. පැහැදිලි. ඔව්. අන්න ඒක පොඩ්ඩක් ගැඹුරින් බලන්න. ඒක මම හිතන්නේ මේ බොහොම ප්‍රඥා ගෝචරව විමසිය යුතු කාරණාවක් කෙනා විසින් අවබෝධ කරගත යුතු තැනක් 얘තර.
ඔන්න ඔය ප්‍රශ්නට උත්තරේ හොයාගෙන ගියත් කෙනෙක්ට මේ මඟ විවර කරගන්න.